नेपाल क्रिकेट खंडायम मंगोलियावटे एरहिव लोकवार्ता रसप पीटवमिन विसय विस क्रिकेट वंशकथाव अलुत्कर तिबेनवा ए आसियानु क्रीडा उलले पिरिमि क्रिकेट तरंगावलिये नेपालय सह मंगोलियाव अतर पैवति तरंगेदी वेगवत्म शतकय वेगवत्म अर्धशतकय वेडिम लकुणु एतलु लोकवार्ता हतक पीटवमिन मेम तरंगे पलमुव पंदुवट पहर दुन नेपालय नियमित पंदुवार विस्स तुलदी कडलु तुनक देवी लकुणु 314 प्रेस कला එය 2020 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කිවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වන අතර 2019 පැවති එම තරගයේදී අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනුවන් කඩලු 3ක් දැවි ලකුණු 278ක් වාර්තා කර තිබුණා. ජයග්‍රාහී ලකුණු 315ක ඉලක්කයක් හඹා යාමට පිවිසි මොංගෝලියානු ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවි රැස් කරගත හැකි වුණේ ලකුණු 41ක් පමණි. මොංගෝලියාව ලද ලකුණු 41කින් ලකුණු 23ක්ම අතිරේක ලකුණු වීමද විශේෂත්වයක්. ඒ අනුව මොංගෝලියාවට එරෙහිව ලකුණු 273ක දැවැන්ත ජයක් නේපාලයට හිමි වුණා. 2020 තරගයක වැඩිම ලකුණු පරතරයකින් කණ්ඩායමක් ජයගත් අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර එය ලෝක වාර්තාවක්ද වෙනවා. T20 නිමකදී ලකුණු 300ක් රැස් කළ පළමු අවස්ථාවද නේපාල මොංගෝලියානු තරගයේදී සිදු වූ අතර එයද ලෝක වාර්තාවක් වෙනවා. මීට පෙර පන්දු 35කින් ශතකයක් රැස් කිරීමට ඩේවිඩ් මිලර්, රෝහිත් ශර්ම සහ චෙක් ජනරජේ සුදේෂ් වික්‍රමසිංහ සමත්ව තිබුණා. එම වාර්තාද නේපාල මොංගෝලියානු තරගයේදී බිඳ වැටුණා. ඒ නේපාල කණ්ඩායමේ කුෂාල් මල්ලා පන්දු 34කදී ශතකයක් රැස් කිරීමත් සමගයි. නේපාලයේ දීපේන්ද්‍රන් සිංහයිරි එම තරගයේ වේගවත්ම අර්ධශතකයේ වාර්තාව තමා සතු කරගත්තේ පන්දු 9ක් තුල එය සම්පූර්ණ කරමින්. ඔහු පන්දු 10කදී ලකුණු 52යි. අයිරිගේ ඉනිමට 6 පහර 8ක් සහ 4 පහරක් ඇතුළත් වූ අතර ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 100/520ක් ලෙස දැක්වුණා. පන්දු වාර 10ක් හෝ ඊට වැඩි ඉනිමකදී පිටිකරුවෙකු ලකුණු 500කට වැඩි ප්‍රහාරක වේගයක් ලබාගත් පළමු අවස්ථාවද මෙයයි.